Hey guys, this episode YouTube channel එකට ඔයගොල්ලෝ අද සාදරයෙන් පිළිගන්නවා. අද මම අරන් ආවේ ගෙදර හදපු බිරියානි එකක්. ඉතින් මේක හැදුවේ කොහොමද කියනවනම් මේක හදන්න ඕනුනේ මෙන්න මේක. මම පෙන්නන්නම්. අනිවාර්යයෙන් වීඩියෝ එක ලයික් එකක් දාන්න. එතකොට තමයි වීඩියෝ එක තවත් කට්ටිය පෙන්නන්නේ. මෙන්න මේ බිරියානි පවුඩර් එකෙන් තමයි මම මේක හැදුවේ. අපේ අම්මා තමයි මේක හැදුවේ. ඒක මේක මුලින්ම කරේ මස් අරගෙන මේ බිරියානි පවුඩර් එක දාලා මිරිස් 3-5 දාලා යෝගට් එකක් දාලා මස් එක මැරිනේට් කරලා පැත්තකින් තියලා ඊට පස්සේ හාල් පෙඟෙන්න දැම්මා. ඊට පස්සේ වෙනම තාච්චියකට තෙල් දාලා ලුණු, තක්කාලි, මිරිස් ආයි මේ බිරියානි කුඩු එකෙන් ටිකක් දාලා මේ අර ඉස්සෙල්ලා මැරිනේට් කරපු මස් ටික දාලා වතුර දාලා තැම්බෙන්න තියලා ඒක තැම්බෙද්දි අර පෙඟෙන්න තියපු හාල් ටික දැම්මා. එච්චරයි. ඊට පස්සේ ලුණු බදලා උඩින් දැම්මා. හරි සරලයි. අනිත් මේ වැල්වට අරන් නැහැ. ඕක තමයි සීන් එක. අපි බලමු මේක කොහොමද කියලා. මම ආයි පෙන්නනම් මේ බිරියානි කුඩු පවුඩර් එක. මේක තමයි ඉස්සෙල්ලින්ම බිරියානි හදන්න ගන්න මේක. හරි එහෙනම් අනිවාර්යෙන් මේක කන්න ඉස්සෙල්ලා ඉස්සපිස්ස YouTube channel එක subscribe කරන්න. 1500 achieve එක complete කරන්න ඕනි subscribers ලා. මෙතන උඩින් වැටේ කී දෙනෙක් බලලා subscribe කරන්න නැද්ද කරනවාද කියලා. ඉතින් අනිවාර්යෙන් මාව subscribe කරන්න. අපි මේක රහ බලමු. ඔන්න පේන ඇති. බිත්තර ඔගොල්ල මේක මං කියන හදලා බලන්න කිව්වා. අර බිරියානි පවුඩර් එක විතරයි ඕනි ඉතින්. සුපිරි. අනිවාර්යෙන් ලුණු කොළ බදලා දාන්න. ලුණු කොළ නෙමෙයි ලුණු මේ. මේ වගේ ලුණු බදලා දාන්න නැත්නම් රහෙන්නේ නැහැ. සුපිරි යා. මේකට ඇත්තට අපිට මේ රසම් එකක් අදාගන්න බැරි නම් මේ හොද්දක් කන්න. කමන්නේ. ඔයගොල්ලෝ බිරියානි හදද්දී අනිවාර්යෙන් බිත්තරේ මෙහෙම හදන්න ඕනේ. එකන් තම්බල ගන්න එපා. ඒකට සෙට් නෑ. ඔකට මම පාට පෙන්නන්නම් මේකේ. මේ වෙනවනේ. මේක සුපිරි පාටක් තියෙනවා. වැඩි වියදමක් යන්නේත් නැහැ. අර පැකට් එකටයි මස් ටිකටයි විතරයි. බිත්තරේටයි විතරයි. පවුලකටම කන්න හදන්න පුළුවන්. සාමාන්‍යයෙන් කඩෙන් බිරියානියක් ගෙනාවොත් 850යි 1000 ගානයි. මම ওই දිසර මගේ channel එකේම review කරලා තියෙනවා බිරියානි. ඒ වගේ ගණනුත් දාලා ඇති. ඒවත් බලන්න බැරි වෙ නැත්තම් මේක ගෙදර හදපු එක නිසා කම්. සුපිරි. ඔක්කොම ගාන්න තියෙනවා. අපි නැහැදුවේ නිසා අපිට ඕනි ගාන්න අපි දාගත්තා මිරිස් හැමදේම. මං ඉස්සල් මේක හද විදිය කියප එක තේරුම් නැත්නම් කමෙන්ට් එකක් දාන්න. මං කමෙන්ට් එකෙන් දෙන්නම් හදන විදිය හොඳට. එහෙම නැත්තම් මේ පැකට් එකේ ගහලා තියෙනවා. මේක මේ රසකාරක මොකුත් නැති පැකට් එකක්. මේක තමයි ඔරිජිනල් බිරියානි පැකට් එක. අර සමහර ඒවා වගේ තියෙනවා. ඒක නිකන් බත් කන්නත් බෑ. ඒක දැම්ම. මේක එහෙම නෑ නේ. මේකේ ඉන්දියාවේ හදන එකක්ද කොහෙද? ම්ම්.
නබන් ක්ලෝස් අප් එක. මේ ලුණු බදලා දාලා තියෙන තමයි සුපීරම සෙට් වෙන්නේ එකට. ඔයාලා තනියම බිරියානියක් කරන ලුණු බදලා. ඔය කඩවල් කරන අය එහෙම දැම්මනම් අමුතු ටේස්ට් එකක් එනවා. ඒකලොගේ තිබුණා දාන්නේ ඒකලොන්ට උන් ලාබින්. නිකන් දාලා යන්න තුන්ගාර. බත්තේ කහපාට කිසිම දෙයක් නැහැ. අපේ පැත්තේ බල්ලෝ ඉන්න හරිය පුදුම කරදරයක් තියෙන්නේ. මාත් රොටියක් බනු හිර වුණා. වීඩියෝ එක කරන විට බුරනවා. බල්ලෙක් උඩක් දුරනවා සුපිරි. ඔගල හදලා බලන්න හොඳේ. දෙපා. එකනම් පිස්සු අබ්බා. මගේ ඉස්සල වීඩියෝ එකේ මම කොත්තු චැලෙන්ජ් එකක් කරා විනාඩි 3න් කොත්තුවක් කන එක. ඒක බැලු නැත්තම් බලන්න. පොඩ්ඩක් ඉරෙනවා සාම්බාරු නෑනේ. ඒකයි සීන් එක. එක්කවක් ගියා අයිකම්
අනිවාර්යයෙන්ම subscribe කරන්න bell icon එකත් ඔබන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ගේ notification එකක් එනවා. ආපු ගමන් බලන්න ඕනේ notification එක. ගොඩක් free වෙලාවක මතක තියෙනවා ඒක දැම්ම කියලා. Free වෙලාවක බලන්න. සරලයි. එහෙනම් අද මෙහෙම ඉස්ස පිස්සා ඊටින් ෂෝ එක ඉවර වෙන්නේ. ඉතින් අද මම කෑවේ ගෙදර හදපු බිරියානි එකක්. ඉතින් මේ වගේ වීඩියෝස් දිකටම බලන්න අනිවාර්යයෙන්ම subscribe කරන්න. ඉස්සල කිව්වා වගේ තව වීඩියෝ එකක් හම්බෙමු. Bye.